ආයුබෝවන් recording.lk YouTube නාලිකාවෙතින් අද අපි ඔබට තවත් නැවුම් වැඩසටහනක් ගෙනෙනවා මේ පලාපල පිළිබඳව. ඉතින් පලාපල ගැන බොහොම අපේක්ෂාවෙන් ඉන්න ඔබට ඔන්න 2023 ජනවාරි 17 වෙනිදා 18:04ට ශනි කුම්භ රාශියට නැවත පැමිණීමේ පලාපලය ගෙනෙන්නටයි මේ අපි සූදානම් වෙන්නේ. ඉතින් ඒ ගැන කියන්නට මත්තෙන් ඔබට කියන්නට ඕනි ඔබට තියෙන විවිධ ජ්‍යොතිෂ්‍යමය අවශ්‍යතාවයන්. ඒ කියන්නේ කේන්දර හදාගන්න, කේන්දර බලාගන්න, භාව කේන්දර සකසා ගන්න, ක්‍රිෂ්ණ මූර්ති කේන්දර හදාගන්න. ඉතින් එවැනි අවශ්‍යතාවයන් නැකත් හදාගන්න, විවාහ ගැලපුම් කරන්න, ඒත් එක්ක නිවාස දෝෂ පරීක්ෂා කරන්නට ඒ සියලුම අවශ්‍යතාවයන් ඔබට සිදු කරගන්නට පුළුවන්. ඔබට තියෙන්නේ ඔබගේ ජංගම දුරකථන අරගෙන WhatsApp පණිවිඩයක් තීරයේ දිස්සන අංකයට ඔබගේ අවශ්‍යතාවය මෙන්න මේකයි කියලා ලියලා එවීම පමණයි. ඉතින් ඒ අනුව ඔබට ගෙදර ඉඳන්ම ඒ අවශ්‍යතා සියල්ලම සම්පූර්ණ කරගන්නට ඔන්න පහසුකම් පවතිනවා කියන කාරණේ ඔබට සිහිපත් කරන්නට ඕනි. ඉතින් ඒ ගැන කතා බහ කරද්දී අපි 2023 ජනවාරි 17 වෙනිදා දිනය අමතක කරන්නට බෑ. මොකද මේ ජ්‍යොතිෂ්‍යමය වශයෙන් විශේෂ වැදගත්කමක් තියෙන දිනයක් තමයි මේ දිනය. මේ දිනය ගැන කියනකොට ඔන්න ඔබගේ බලන්න ජන්ම පත්‍රයේ ළඟදී පරීක්ෂා කරගත්තා නම් ශනිගේ දශාව තියෙනවද? ශනිගේ අතුරු දශාව තියෙනවද? ශනිගේ විදසාව තියෙනවද? ඔන්න ශනිගේ කාල සීමාවක් තියෙනවද? මෙන්න මේ කාල සීමාව නැති අයට මේක තියෙන බලපෑම ඉතාම අල්පයි. ඉතින් ඒ නිසා ඔබට එවැනි කාල සීමාවක් තියෙනවද කියන කාරණයක් විශේෂයෙන්ම බලා කියා ගන්නට ඕනි. ඉතින් මේ ගැන බලද්දි මේ දිනයට අදාළ තත්කාල ලග්න කේන්දරයක් එනවා. ඒ කියන්නේ මේ පලාපල කතනේ උදව් කර ගන්නට අපි තත්කාල ලග්න කේන්දරයක් යොදා ගන්නවා. ඒ අනුව තමයි මේ පලාපල කොයි ආකාරයෙන් බලපහනවද කියන කාරණේ අපි විශේෂයෙන්ම ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ ගැන බලනකොට ලග්නයේ විදිහට පෙන්නුම් කරන්නේ කටක ලග්නය. හෝරා විදිහට කටක, දෙර්කාණේ කටක, සප්තාංශකයේ මකර, නවාංශ කටක, ද්වාදශාංශකයේ කටක, ත්‍රිංශාංශකයේ වෘෂභ. ඉතින් මේ ආකාරයට තමයි ඔන්න පෙන්නුම් කරන්නේ. තත්කාලය බලද්දි මේ ගුරු ග්‍රහය බොහොම හොඳ සොයසේෂ්ඨ බලයකින් ඉන්නවා. ශනි ග්‍රහය මූල ත්‍රිකෝණ බලයකින් ඉන්නවා. සිකුරු මිත්‍ර බලයකින් ඉන්නවා. ඉතින් මේවා ඉතාම යහපත් බල. ඉතින් මේ ඉතාම යහපත් බලවල ශක්තිය ඔබගේ ලග්නයට ඉතාම හොඳින් බලපාන්නා වූ කාලයක් විදිහට තමයි මේ කාල සීමාව පෙන්නුම් කරන්නේ. ඒ නිසා ඒවයි තියෙන හොඳ ඵල ඔබට නිරන්තරයෙන් ලැබීම් ඇතිවන තත්ත්වයක්, එහෙම නැත්නම් ඵලදීම් ඇතිවන තත්ත්වයක් තමයි ඒ තුල කියන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ ශනිගේ වෙනස් වීම නැත්නම් සෙනසුරුගේ මේ වෙනස් වීම කොයි ආකාරද කියන කාරණය අපි විශේෂයෙන්ම හඳුනා ගන්නට ඕනි. ශනි මකරේ සුවශ්‍රේෂ්ඨ ගතව දෙනට නැකතේ දෙවන පාදේ සභා අවස්ථාවේ කුජ අධිපති වෙලා උපාධිපති බුද බවට පත් වෙලා තමයි ඔන්න ශනිගේ තිබුණේ. ඉතින් ඒ ශනි ඔන්න පත් වෙනවා විශේෂිත තත්ත්වයකට. ඒ තමයි ශනි කුම්භයට පැමිණනවා. මූල ත්‍රිකෝණ කියන බලයට පත් වෙනවා. දෙනට නැකතේ තුන්වන පාදගත වෙනවා. ගමන අවස්ථාවට පත් වෙනවා. කුජාධිපති උපාධිපති බුද තත්ත්වයේ තමයි පවතින්නේ. ඉතින් මේ අනුව තමයි අපි ඔබට මේ පලාපල විස්තරය ඔබගේ ලග්නය අනුව විස්තර කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ ගැන කියනකොට ඔබට කියන්නට ඕනි මේ කියන පලාපල විස්තරය යම් කිසි කෙනෙක්ට අඩු වෙන්නට, යම් කිසි කෙනෙක්ට වැඩි වෙන්නට, යම් කිසි කෙනෙක්ට වෙනස්ම වන්නට හැකියාවක් තියෙනවා. ඒ ඇයි? ඒ ජන්ම පත්‍රයේ තියෙනවා උප්පත්ති ග්‍රහ බල දුබලතාවයන් ඔබගේ ජන්ම පත්‍රය අනුව. එහෙනම් ඔබ කළ යුත්තේ කොමක්ද? ඔබගේ අතේ තියෙන ජන්ම පත්‍රය, ඔබගේ ජංගම දුරකථනයෙන් මොන ඡායාරූපගත කළ පුළුවන් තිරේ දිසන අංකයට WhatsApp කරන්නට. ඉතින් ඒ අනුව ඔබට අනුව මේ පලාපල විස්තරය දැන කියා ගන්න පුළුවන්. ඉතින් සමහර විටක ඔබ අතේ ඒ විදිහට ජන්ම පත්‍රය නැතුව ඇති. ඉතින් එහෙනම් ඔබට කරන්න තියෙන්නේ ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය කියන කරුණු කාරණා ටික, ඒත් එක්කම ලග්නය කුමක්ද කියන කාරණයක් සඳහන් කරලා ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් එවලා
ඔබටම ගැළපෙන ආකාරයට ඔබටම අනන්‍ය වෙන ආකාරයට ඔබට කොයි ආකාරයේද මේ විශේෂ තත්ත්වය බලපාන්නේ කියන කාරණය දැන කියා ගන්නට මොකද මේ කියන පලාපල විස්තරය අඩු වැඩි එහෙම නැත්නම් වෙනස්කම සංශෝධනේ කොයි ආකාරද කියන කාරණාව ඒ තුල ඔබට දැන කියා ගන්නට ඔන්න හැකියාව පහසුකම තියෙනවා අපි එහෙනම් බලමු ඔබගේ ලග්නයට කොයි ආකාර බලපෑමක්ද පවතින්නේ කියන කාරණාවද කුම්භ ලග්නේ ඉතින් කුම්භ ලග්න හිමියන්ගේ විවාහ අපේක්ෂිත පිරිස තමයි අපි මුලින්ම අවධානයට ලක් කරන්නේ විවාහ අපේක්ෂිතයන් ගැන කියනකොට මෙන්න මේ විවාහ අපේක්ෂිත පාර්ශ්වවල අඩුපාඩු ඥාතීන් දක්වන කාලයක් විදිහටයි පෙන්වුම් කරන්නේ කියන්නේ ඥාතීන් විසින් අඩුපාඩු පෙන්වා දෙන කාලයක් මංගල යෝග ක්‍රියාකාරී කාලයක් රැකී රක්ෂා ගැන අවධානයේදී විදේශ රැකියා අපේක්ෂා ඉටුවීම් බලය සහිත කාලයක් විදිහටයි ඔන්න ඔබට පවතින්නේ මිතුරන් මගින් නව රැකියාවකට යාමේ බලය ඇති කරන්නා වූ කාලය ගෘහ ජීවිතය ගැනයි දැන් අපි කතා බහ කරන්නේ පවුලේ අයගේ හිත රිදුම් හා මනාපකම් ඇතිවන තත්ත්වයක් පවතිනවා ඥාති ලැබීම් පවුලට හිමිවන කාලයක් අධ්‍යාපනය ගැන දැන් බලමු උසස් අධ්‍යාපන කටයුතු වලට ඔබ විෂයන් තෝරා ගන්නකොට කලකිරි මිස්මතු වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා ධාරණ ශක්තිය මතක ශක්තිය වැඩෙන කාල සීමාවක් විදිහටයි දක්වන්නට පුළුවන් ධනය ගැන දැන් අපි කතා බහ කරන්නට යන්නේ ආධාර පරිත්‍යාග ආශ්‍රිතව ධනය ඔබගේ අත ගැවසෙන කාලයක් විදිහටයි ඔන්න පෙන්වුම් කරන්නේ ආයෝජන ලාභ හොඳින් ලැබෙන වාසනාවන්ත කාලයක් විදිහට කියන්නට පුළුවන් කාලයක් ඔබට ඔන්න බලපාන බලපෑම තමයි අපි ඒ අනුව විග්‍රහ කරේ ඒ කියන්නේ ග්‍රහයාගේ පිහිටීම් ස්වභාවයන් අනුව ඔබට විග්‍රහ කළේ ඉතින් මේ ආකාරයට විග්‍රහ කරපු කාරණාව තව දුරටත් සංවර්ධනය වෙන්නේ කොහොමද එහෙම නැත්නම් මේකේ අඩු වැඩියක් වෙනවද වෙනස්කමක් වෙනවද කියන කාරණේ ගැන ඔබට ගැටලුවක් පවතී මොකද අපි ලග්නයට අදාළ පලාපල ඉදිරිපත් කළා උනාට ඔබගේ ජන්ම පත්‍රයට අදාළ පලාපල නොවේ අපි ඉදිරිපත් කළේ මොකද ඒ ජන්ම පත්‍රයේ තියෙන ඔබගේ අතේ නිසා එහෙනම් ඔබ කළ යුත්තේ කුමක්ද ජන්ම පත්‍රයේ කො ඡායාරූපයක් ගත කරලා ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්නට එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔබගේ උපන් දිනය උපන් වෙලාව උපන් ස්ථානයේ ලග්නය කියන කරුණු ටික ওই තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්නට ඒ අනුව ඔබට ඔන්න ගෙදරින්නම් මේ කරුණු කාරණා දැන කියා ගන්නට හැකියාව පහසුකම ඔන්න පවතිනවා ඉතින් ඔබට පවතින මේ ජ්‍යොතිෂයේ අවශ්‍යතාව වාස්තු විද්‍යාත්මක අවශ්‍යතාවත් ඔය විදිහටම ওই තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ගෙදරින්නම් කර කියා ගන්නට හැකියාව පහසුකම තියෙනවා ඉතින් ඔබට ඔබගේ අනාගත ජයග්‍රහණයන් ඔබගේ ඉලක්කයන් ඔබගේ ඒ සියලුම මූල්‍යමය ස්ථාවර තත්වයන් ගුණ කරවා ගන්නට හැකියාව ලැබෙන ඔබගේ ඒ වාසනාවන්ත තත්වයන් ඔබ වෙත ළඟා වෙන ඔබගේ ඒ සියලුම බලාපොරොත්තු මුදුන්පත් කර ගන්නට පුළුවන්කම ලැබෙන බොහොම හොඳ යහපත් වූ කාල සීමාවක් ලැබෙන්නටත් ඔබගේ දරුවන්ගේ ඔබගේ විවාහ පාර්ශවයේ ඒත් එක්කම ආර්ථික සමෘද්ධියේ ඔබගේ ආයෝජනවල කොටස් වෙළඳාමේ ඒ සියලුම තැන් ව්‍යාපාරික ජීවිතයේ ඇතුළු ඒ සියලුම ජයග්‍රහණයන් ඔබ බලාපොරොත්තු වන ආකාරයටම සාක්ෂාත් කරගන්නට ඉෂ්ට සිද්ධ කරගන්නට ඉලක්කගතව කටයුතු කරන ඒ සියලු ශක්තිය ධෛර්යය මේ මුළු විශ්වයෙන්ම ඔබට ලැබෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා ඔබට ආයුෂ බොහෝ වේවා ආයුබෝවන්